Mangi video ke balan apa ya leh mama godak kadrem pilihan nama. Ada mama genawa penas merah sekedah hada gana rasa merah sebandak ke wajan yak. Itim bandak ke mei widiri hadu mahar merah sai. Itim godak kadia bandak ke hada gana widiri dan nama. Eit mage channel leke inna alutin noyan na genagan na nanggil mali lat temai mangat mei video ke genawe. Itim muli moyala bandak ke tika hodin so dagena. මේ විදියට කෑලි කපා ගන්න බණ්ඩක්ක කපා ගනින්දී හොඳින් බලන්න ඕන මේවයි සත්තු ඉන්න පුළුවන් ඒ වගේමයි ඔයාලා බණ්ඩක්ක ගෙනින්දී හොඳ ලපටි බණ්ඩක්ක ගේන්න මෝරල නැද්ද කියලා ඔයාලට බණ්ඩක්ක වල තියෙන නැට්ට කොටස කැඩුවම දැනගන්න පුළුවන් මෝරපු බණ්ඩක්ක වල නැට්ට කොටස ඉක්මනින්ම කැඩෙන්නේ නැහැ දැන් මේ විදිහට ඔයාලා ඔක්කොම බණ්ඩක්ක ටික මුලින්ම කපා ගන්න. මේ තියෙන්නේ මම කපා ගන්නපු බණ්ඩක්ක ටික. දැන් අපි යමු කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. මම බණ්ඩක්ක ටික හදාගන්න ඇතිලියට තෙල් ටිකක් රත් වෙන දාලා ඒක රත් වෙගෙන ඉදී තලා ගන්නපු සුදු ලුණු බික් තුනක් ලොකු රටි ලෝණු ගෙඩියක් කීනියට ලියලා හම මිරිස් කරල් තුනක් කීනියට කපාගෙන කරපිංචි කොළ ටිකකුත් එකතු කරා. ඔයාලට තියෙනම් මේකට රම්ප කෑල්ලකුත් එකතු කරගන්න. දැන් මේ ටික පොඩ්ඩක් මදි ගින්දරේ තෙම්පරාදු කරගන්න. දැන් අපි ලුණු කරපිංචි ටික පොඩ්ඩක් තෙම්පරාදු වීගෙන ඉඳී ඒකට කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්න. දැන් මම ඒකට 3/5 කුඩු තේ හැඳි එකකුයි මිරිස් කුඩු තේ හැඳි භාගයකුයිත් එකතු කරා. දැන් ඔයාලගේ රස අනුව ලුණු ටිකකුත් එකතු කරගෙන මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් අපි මේ කලවම් කරගනිපු 3/5 මිශ්‍රණයට බණ්ඩක්ක ටික දාමු. බණ්ඩක්ක ඔයාලා කපල ඉවර වෙලා සෝද ගන්න එපා. ඔයාලා බණ්ඩක්ක සෝදගෙන තමයි කපා ගන්න ඕන. දැන් මේ 3/5 මිශ්‍රණයත් එක්ක බණ්ඩක්ක ටික හොඳින් කලවම් කරගන්න. දැන් අපි මේකට උකු පොල් කිරි කෝප්ප එකමාරක් එකතු කරනවා. මම අද මේ බණ්ඩක්ක කරි එක හදාගන්නේ තනිකරම උකු පොල් කිරි වලින්. මම මේකට දියකිරි පාවිච්චි කරන්නේ නැහැ. මේ විදිහට හදාගත්තම බණ්ඩක්ක හරිම රසයි. ඒ වගේමයි බණ්ඩක්ක තැම්බෙන්න වැඩි වෙලා යන්නේ නැති නිසා දියකිරි මිටිකිරි අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම මේකට ඔලුහාල්ලට තේ හැඳි කාලක් වගේත් එකතු කරගත්තා. ඉතින් ඔයාලට මේ බණ්ඩක්ක වෑංජනේ මෝඩියකින් වහන්නේ නැතිව යුවම මේ කොළපාට ගතියටම ඔයා ගන්න පුළුවන්. තව මම මේකට සීනි තේ හැඳි කාලක් එකතු කරා. අපි කොළපාට එළවලු බොංචි බණ්ඩක්ක වගේ ඔයා ගනිද්දී සීනි පොඩ්ඩක් එකතු කරාම ඒකේ කොළපාට ගතිය හැමම තියා ගන්න පුළුවන්. දැන් මේ විනාඩි 5කට විතර පස්සේ දැන් අපේ බණ්ඩක්ක ටික පොඩ්ඩක් තැඹිලා තියෙන්නේ. මං අද මේක මෝඩියකින් වහලා නෙමෙයි ඔයාගන්නේ. ඔයාලා කැමති නම් මෝඩියකින් වහගන්න. දැන් මේ හරියටම විනාඩි 12කට පස්සේ දැන් අපේ බණ්ඩක්ක කෑල් ටික හොඳට තැඹිලා තියෙන්නේ. ඒ වගේමයි හොදි එකේ හොඳට බබළු දාමින් නටනවා. ඉතින් මම මේ බණ්ඩක්ක වෑංජනේ හොදි පොඩ්ඩක් තියදී ලිප් ඔෆ් කරගත්තා. ඔයාලට හොදි ගතිය ඕනේ නැත්තම් හොදි ටික හින්ද ගන්න. ඉතින් මේ විදියට බණ්ඩක්ක හදාගත්තම හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක රසම රස වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.